आयबन सुबह दर्शन प्रार्थना करना इज दवस विवेकी सिटी ने स्वर्ण वाहिनी मई फैमिली बालन अपे प्रेक्षक सीलम देना अद दवस विशेषत्व तमाय अभी कौरुत आदरे कर गौरव कर्ण अपे रटट बिहेच अग्रगण्य कलाकार दिन तमाय अद मई फैमिली वैट सट अंटे अविलती सह ओंगे पौलिक तमाय अद अविलती थिंग मंग मे दिपल गेम गौरव आयबन सुबह दर्शन किल अनिल भारती महात्म्या इन्ना मगे दकुना पत्ते मे पत्ती धनपाल उड़वात महात्म्या सिंधु रसेट वेड मट नमे अंदर मे नमी ओन तीन संगीत शेस्ट्रे हरि अभी मे पत्ते सिंधु की पींदा अभी मे पत्ते अदी कौत अंदर ऐमने මාලට ලස්සන ඩාන්ස් කරන්නත් පුළුවන් සින්දු ගෙන්නත් පුළුවන් මම මේකින් දැක්ක හින්දා කියන්නේ මේ අපි මේ බිරිඳක නම කිව්වද ආ බිරිඳක නම කියන්නේ මෙන්න රූපා 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 හරි හරියටම හරි නම නමටම හරි එනවා හරි අපි එන මේ පැත්තෙන් බලමුකෝ මේ පැත්තත් ඉන්නවා ආ ඔව් කියන්නේ මගේ බිරිඳ ආ භාර්යාව භාර්යාව නම अंबलमुड़ी
අරයා ශමීන් උඩවත්ත පොඩි පුතා. ඔව් අන්තිම අද අද පොඩි මට ඇත්තට මම මෙච්චර කාලයක් මේ හිටගද්දී මේ මට දුකක් දැනෙලා නැහැ. උනට අද මට ඒ දුක දැනුණා මේ කියන්නේ පොඩ්ඩක් කොටේ අයින්වනේ කියන්නේ උසෙන් අඩු අය කොච්චර දුකක් විඳිනවද කියලා මට හිතුණා. මොකද මේ මේ දෙන්නම මට වැඩිය මේ එක්කෙනෙක් අඩිය මේ අඟල් 5ක් උසයි අනිත් එක්කෙනා අඟල් 4ක් උසයි. මට හරි ලේසි නම් ටික කියනනම් කොනේ මේ ක්‍රාඩේ 6යි 5 කිව්වම එයා මේ පුළුවන් දෙවෙනියා 6යි 4යි කිව්වම අඳුර ගන්න පුළුවන්. හරි. ඉතින් මට හිතුණා දැන් මේ 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 අය ආව මට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ අනිල් අයගේ අනිල් බාරති කියන නම මේ භාරතී කියන නම සාමාන්‍ය නිකන් හින්දි නමකට හුරුයි නේද දැන් ධනපාල කියවමනේ ඉතින් සල්ලිනේ ධනපාල කියව ඒකනේ ප්‍රශ්නයක් නෑ ආ මොකද මේ දැන් අපි දන්නවා ගෑන්නේ එහෙම සෑහෙන සල්ලි කාරිය කියලා හරිද ඉතින් මට මේ අනිල්ලා කියන්නකෝ මේ භාරතී කියන නම මොකක් හරි තියනවාද ආරංචි හැටියට නම් ඉතින් අපි අපිට තියෙනවා අම්බුනේ නමක්නේ මේක අපේ මුතුන් මිත්තෝ ඒ කියන්නේ 100ගේ 100ක් ඒ කාලේ ඉන්දියාවෙන් ආවලු බ්‍රාහ්මින් කෙනෙක් එයා ඇවිල්ලා බාරති ඉතින් ඒ කාලේ තිබුණලු ඒ නම් මාරු කරන ස්වභාවයක් ඉතින් ඒ නමට ආසයි තිලා ඉතින් මේ අපි අත වශයෙන් පීරිස්ලන් මේ පීරිස් එයා ඉතින් මේ නමට ආස වෙලා ඉතින් මේ බාරති කියන නම වෙනස් කළා මගේ නම් දෙකම මේ මේ ඉන්දියන් නමක් අනිල් කියන්නේ ඔව් අනිල් කියන්නේ අනිල් කපූර් ඔව් ඒක කොච්චර ඉන්න ඉතින් බාරතින් එක ඉතින් උගත දෙනෙක් අහනවා අර මේ පනි බාරතින්ගේ නෑ කොහොම හරි හරියටම බැලුවොත් දැන් මේ මම හැම වෙලාවෙම වැඩසටහනේ තුලින් බලාපොරොත්තු වෙන අපේ ප්‍රේක්ෂකින් මෙතුවක්කල් මේ අයගේ තිබ්බ රහස් එළියට ගන්න. එතකොට අපිට දැන් බාර්ති කියන නම තිබ්බේ නැත්නම් අනිල් පීරිස් කියලා තමයි කියන්නේ නේද? ඔව්. ඒක ටිකක් දැන් නම් බෑ. මොකද අපේ වචනෙට අපේ කඩට එන්න ටක් ගාලා අනිල් බාර්ති කියන නම. හරි. අන්න ඒ වගේ මේ ගම් ප්‍රදේශයේ මොඳ ආ නෑ මේගොල්ලන් පාන දුර. අපේ ක්ලාසික් බොයිස්ලා. ඉතින් අද දවසේදී අපිත් ඒ ක්ලාසික් බොයිස්ලා එකතු වෙනවා කවිෂ්, හෂාන් සහ වාතිය. බලන්න ලස්සනට ඉන්නවා. තුන්දෙනාම අපේ සංගීතය සපයන්නේ ඒගොල්ලෝ. ඉතින් අපි අනිල්ලාගේ ලස්සන ගීතකින් බ්‍රේක් එකට යන්නද හදන්න. අපි එහෙනම් ලස්සන ගීතයක් ගායනා කරමුද? ගායනා කළෝලා. ඔව්. ආ අපි මේ පැත්තේට දීපු මයික් එක. හරි අපි මියුසික් පටන් ගමු. Pen pati bolanda veki amuna sihinaya siduwam potu patavi enduna mamulin liyu pen pati bolanda veki amuna sihinaya siduwam potu patavi enduna aadare ati hindamai ma ese live yon vayase situvil e ma kibe mamulin liu pempathe bolanda veki amuna sihinaya situvam potte පාදවි ඇඳුණා ආදරේ ගැන පවසලා ඇයත් මට ලීවා මුණ ගැසෙන්නට නිසා මගදි හමු වූවා මාමුලින් ලියු පෙම්පත බොළඳ වැකි අමුණා
සිහිනයක් සිතුවම් පොතේ මාත වී ඇදුන මාමුලින් ලියු පෙම්පත බොළඳ වැකි අමුණා සිහිනයක් සිතුවම් පොතේ පායලා සඳ ගුවන් ගැබේ ආදරේ කුඳුරයි නීල දේදුණු නිදා දිලි ආදරේ මුමුණයි ඇයිද පුල් සඳ පමා වෙලා තරුහාවියෝ වෙලා මගේ වරදට සමා වෙලා එන්ද සිනහා වෙලා දිනේ පුල් සඳ රුවන් මලි තරුහාරුවින් වෙලි කැලේ මලකට පෙමින් වෙලි සඳේ දිලි දිලි ඇයිද නිල් වන් දෙනෙත් ඔබේ බය වෙලා වාගේ කවුද ඔබ නඟ මමයි ඔබේ ආදරේ යලා සඳ ගුවන් ගැබේ ආදරේ කුඳුරයි නිල දේදුණු නිලා දිලි ආදරේ මුමුණයි ඇයිද පුල් සඳ පමා වෙලා තරුහාවියෝ වෙලා මගේ වරදට සමා වෙලා එන්න සිනහා වෙලා කවුද ඔබ මා සවන් ගැබේ සැඟ වෙලා වාගේ ඇයිද නිල් වන් දෙනෙත් ඔබේ බය වෙලා වාගේ කොහෙද කොයිවද දයාවියේ මාදා ඔයා ගියේ කවුද කොහේද කොහේ ගියේ සඳ කුමාරී යලා සඳ ගුවන් ගැබේ ආදරේ කුඳුරයි නීල දේදුණු නිලා දිලි ආදරේ මුමුණයි ඇයිද පුල් සඳ පමා වෙලා තරුහාවියෝ වෙලා මගේ වරදට සමා වෙලා එන්න සිනහා වෙලා මගේ වරදට සමා වෙලා
සමින් සිංදු කියන වෙලාවට මන්න හිට ගන්නෙම නෑ. මොකද හරි. දැන් මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් විවාහ ජීවිතයට කොච්චර කල්ද? 27. 27යි. දැන් අවුරුදු 27ක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න කපුව වැදගත් වෙනවා. හරිද? කපුව වැදගත් වෙනවා නේද? දැන් කපුව ඉන්න එහා පැත්තේ. සාමාන්‍යයෙන් අපි මේ කටවචනයට කියනවා මේ විවාහයක් ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇති වුණොත් එහම කපුව කපෝති කියලා. හැබැයි මේ කපුව නම් කපෝති නෑ. මොකද අවුරුදු 27 දෙන්නේ ආ දෙයියන්ගේ පිටෙන් හිටියානේ. ඉතින් මේ මං කැමති ඔය කතාව පොඩ්ඩක් අහන්න. අපි දන්නේ නෑනේ. ඔය මේ කොහොමද මේක වැඩි කරලා දුන්නේ කියලා කපුව. මේ මට මතකයි මේ අපි මේ කොහේරි අම්බලගොඩ අම්බලගොඩ ෂෝ එකට අපි දෙන්නා එකට වාහනේ යනකොට කිව්වා මේ අනිල් මේ මට පොඩි වැඩක් තියෙනවා මේ මේ මට මේ ගේකට යන්න ඕනි කියලා කියලා මං රයිටර් ටිකක් කලින් ගියේ සංගීතෙට ගියා ඉතින් කොහෙද පාරව දාලා ඉතින් ගියා ඉතින් මං කොහෙද යන්නේ නැහැ නැහැ ඉන්නකෝ ඉන්නකෝ කියලා ගල්ලා ඉතින් ඔන්න අපි වාහනේ බැලලා ගෙදර ඇතුළට ගොඩ වුණා පස්සේ ඉතින් කියනවා මේ මගේ හිමි අහනවා අර ගෑල් ළමයා කොහොමද මට මැච් වෙයිද කියලා අහනවා මම බැලුවා ඉතින් මමත් ඉතින් හොඳට දුර පේන එකෙක් නේ මං කොහොම හරි ඔයාටම තමයි මේක සෙට් වෙන්නේ ඉතින් ඉතින් ඒ අතෝෂේ ලොකු යට ලොකු දහිරියක් ඇත ඔව් 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 යාළුවා ඉන්නේ බෑ නේ ඔව් ඉතින් මේ මම විශ්වාස කරන්නේ ඉතින් ඉතින් ඒ ගැම්ම තමයි අද වෙනතුරුත් අවුරුදු 27ක් 30ක් ගැම්ම තමයි යන්නේ ඒ ගැම්ම තමයි යන්නේ ඉතින් ඒකේ මගේ කොන්ද සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා අම්මක් නැන්නේ අම්මක් නැහැ තාම ගැම්ම ඒක ඒක බැඳපු දවසේ මේ ඉඳක් නැති වෙනවනේ මේ 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 මොකද මෙන්න ගැල් ළමයි හොයන එක නෑ අතවශ්‍යම මම හිතන්නේ මේ මේ මහත්මයාගේ මේ දියුණුව ඒ කවුද ඔව් අනිවාර්යෙන් ඒක මම දියුණුව සම්පූර්ණ යාළඟ තමයි යාළඟ මේක කරගෙන යනවා ඒක අපිට පේනවා දියුණුව रेंजर्स කලබල කාලේ විහිළු කර කර ඉන්න ගමන් ඉතින් ඉතින් මේ මෙන් ඉඟි පෙඟි වාහනේ තේරෙනවා නිකන් ගාලා ඉතින් අයෝ බොරුවනේ ඉරි කොමාරි මේ දි කෆි ගර්ල් මං කියන්නේ ආ එහෙම හිටියයි කෆි එකේ කියන්නේ තව ඉඳලා ඉඳලා තියුනේ නැති ගර්ල්ස්ලා මට ලැබුණේ කියලා මං හිතනවා ඉතින් මටත් නරක නැහැ හැබැයි මම මේ බැලුවේ කර්ෆියු තිබිලත් මේ සමහර මිනිස්සුන්ට හරි ගිහිල්ලා තියෙනවා ගොඩක් මිනිස්සුන්ට හරියන්නේ නැහැ කර්ෆියු ගම කරදරයිනේ දැන් මේ අනිල් බාර්ති මහත්මයාට මේ හොඳක් කියලා තින් දැන් ඔය ඔය එක පැත්තකින් විතරනේ නේ අපි ඇහුවේ අපි පොඩ එහා පැත්තට තම ඕකමද කියලා කතාව නේද පොඩක් කියමුකෝ නේ පාටි තමයි මේ තුනේ අහහ අර පැත්ත බල්ල ගියොත් ඔය ලස්සන මොන තවත් ලස්සනට පේන අයියෝ ඊට පස්සේ තින් මම ඉතින් එක පාටම වර්ඩ් එකක් දුන්නේ අවුරුද්දක් විතර හිටිය බලන්න මිනිස්සුя කොහොමද කියලා ආ ඉතින් පස්සෙන් ආවා ආ එහෙමද ඔය අස්සේක නෑ මේක අපි අර අපි ඉතින් වැඩට ගියානේ කෝච්චි එකේ තමයි ඉතින් වැඩිය ලව් එක මේ ඕ වැඩි දුවන්නේ ලව් ෆ්ලෝ වෙන ආ ෆ්ලෝ ඊට පස්සේ ලව් ඕ ෆ්ලෝ වෙනවා ඊට පස්සේ මේ එක දවසක් මට මතකයි මෙයා මේ සින්දුක කෑල්ලක් ඉල්ලන දුරකතනයකින් ඔබමට හම්බුනේ ඒක තමයි මම දැනගත්ත මේ සිග්නල් එකක් එන්නේ කියලා
මට හිතෙනවා නේද බොරු කියනවා මට හිතෙනවා මේ හරි ප්‍රේමණීය කියලා වාරෙන් ප්‍රේමණීය අනිල මට කියන්නේ මේ සෑහෙන්න ප්‍රේමාන්විත චරිතයක් කියලා හැබැයි ඒම බලද්දි තව මේ ගෑල් ළමයි එහෙම ඉන්නේ නැති කියලා හිතෙනවා ඔය ඒවා කියන්න බෑ ඒවා කියන්න බෑ ඒවා කියන්න නැද්ද ඒවා කියන්න බෑ संगीत मंगा प्रश्न गीपेवाई लसन गीत लसन सिंह मेन्मे मगे
Siri bar imi diriye Aasin peti venne Mal peti risi venne Gihar musu venne Kura nadu denne Samaru karo iki venne Apovete riva venne Vasanta samaya lang vela kokila nadin mat vela sisil sulaya vipavela daga pulunu kula sala sala maga yanne nahila nilnet yuga mada mat kala eda weda gamana lalita ve oba mulu gamata manikave sinahamuvin hadak senasuve samaya satuta rendilove kumari oba sithe neve nobala
විලාසිතයි යන් අසන්න කිව්වා නියමයි නියමයි නේද අන්න බලන්න මේ පැත්තෙන් ඉතින් එහෙම ආගන්න පුළුවන් වෙච්ච එකත් කොච්චර ආසනාවත් තංගල ගිල්ලෙන් ට්‍රයි අයියෝ හරි මේ හරි අපි මෙහෙම දෙයක් කරමු දැන් මේ පැත්තේ 27යි නේද අවුරුදු මේ පැත්තෙන් ගිය ඒ හජීතේට මතක නැහැ රැහන කාලේ 33 40 හරි දැන් අවුරුදු 40ක් හරිද මම අහනවා අනිල් බාර්ති මහත්මයාගෙන් තමන්ගේ බිරිඳ මේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොහොමද කියලා මට ඕනේ ඇයගේ උත්තරේ ඔබ හිතන විදිහට ඇය මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ මොකක්ද කියලා ඔබගෙන් තමයි මං ඉල්ලන්නේ ඇයගෙන් අහලද කියන්නේ නෑ අහලා කියන්න මේ අහලා කියන්න බෑ හරි ඔන්න පළවෙනි ප්‍රශ්නේ මේවා හරි මේ ආ යාකේ මම හිතන විදිහ යා කියන්නේ මේ විදිහට කියලා එහෙමද ඔව් හරියට හරි හරි ඇය වඩාත්ම කැමතිම නළුවා හා නිළිය කවුරුද उत्तरे ආසයි අමාරු වැටුණා නේ අමාරු වැටුණා බලන්නේ ටී මම බලන්නේ ඒකේද අපි ඊළඟ ප්‍රශ්නෙට මේක හරි වැටුණා හරි මේ ඊළඟ ප්‍රශ්නෙට යන්නේ එහා පැත්තට යන්න හරි කියන්නකෝ බලන්න ෂාරුක් ඛාන් හරි එතකොට එකනේ නෙමෙයි තමයි පදුකෝන දීපිකා පදුකෝන දීපිකා පදුකෝන ලංකාවේ හොනේ ලංකාවේ තමයි ෆැන්සි. මාලනි. නෝ අය ලයික් සෝන මල්ලවරච්චි. සෝන මල්ලවරච්චි. හරි. නෑ. හරි. ඊළඟ ප්‍රශ්නේ. හරිද? ඔබට නෑ. අපි මෙහෙම ගමු. අනිල් අයියා එක්ක තරඟයට දුවන්න ඔබ දෙදෙනෙකු තෝරා ගත යුතුයි. තරඟයට මේවා හරි මනක් කල්පිත ප්‍රශ්න. හැබැයි බලන්න ඕනේ ඔහුගේ මේ මේ හිත කොහොමද කියන්නේ. හරිද? ඔව්. මේ අයියට දුවන්න ඔයා තෝරා ගන්න ඕනේ දෙන්නෙක්. හරිද? ඔව්. මේ ඒ දෙන්න කවුරු වගේ දෙන්නෙක්ද තෝරගන්නේ? මේ පැත්තේ ඕන නම් ඔය අපිට ගන්න පුළුවන්. දුවන්න බැරි දෙන්නේ. ඔව් අපේ ජයග්‍රහණය කරන්න කාව දුවන්න බැරි දෙන්නෙක්ව. ඔව් ඉතින් බැරි දෙන්නෙක් මේක මන් දන්නේ නැහැ ඉතින්. මට කියන්න කාව තෝරගන්නේ මේ ශේෂ්ත්‍රෙන් හරි යාළුවන් හරි. ආ මෙහෙ කඩ. දුවනව අල්ලන්නද? නැහැ. බෑ නිතින් කරා. ශේෂ්ත්‍රෙන්. ශේෂ්ත්‍රෙන් උනත් කමන්නේ. දුවනව. දනපාල. තව එක්කෙනෙක් කොහෙද? ලැබුණත් හොඳයි කියලා හිතා නිකන් නික ඔව් හොඳයි කිය. ආ ඒක නම් පොඩ්ඩක් නියම් නේද පොඩ්ඩක් හෙල්ලෙනවා ඒක. නෑ ඉතින් මේ මෙයත් එක්කම නෙවෙයි හිටියේ වෙනෑන් ගම. ඔව් නෑ. ඒකින් ඉතින් අර මෙයා තමයි හොඳ. ඔය නේද? ඔව්. නෝන් ඩෙවිල් ඉස් බෙටර් දැන්. හරි මට කියන්නේ. ඇයි? ඇයි රාම ඉතින් ප්‍රශ්නයක් ඇති වුණ නෑ. ඉතින් අවුරුදු 40ක් හිටියා. ඊට වැඩිය තව මොනවාද නේ? හරි. දැන් අපි ওই ප්‍රශ්නෙම අපි අහමු මේ රූපගිනු කියන්නකො මෙයාම තමයි මෙයාම තමයි එතන හරි ප්‍රේමණීයි ඉතින් කියන්නේ ඇයි ඇයි කියන්නේ එයාම තෝරගන්න විවසනා ගොඩක් ආ අන්න බලන්න සාර්ථක යුග දිවියකට පිරිමියා විසන්න ඕනේ අලුත්ම එක තමයි පිරිමියා විසන්න ඕනේ ඉවසන් ඉඳලා හිටලා ඔව් හැබැයි ඉඳලා ඉන්න මගේ බරබරෙත් තියෙන ඒ වගේ එක බරබරයක් කියන්නකො කරදරයක් වෙයිද නෑ ඉතින් මෙයාට ටිකක් කේන්තිය අනේ ඇන්දානේ මේ කේන්තිය නෑ වැටක් ගල ගියා බැස්සා ආ ඒක ටක් ගල කේන්තිය ටක් ගල එනවා බලන්න හොඳ වෙලාට ඒක හිටින් නවතින්නේ හිටින්නේ හිටින්නේ ටක් ගල එවෙලේ ඉතින් පොඩ්ඩක්
අපි මේ පැත්තෙන් තව ප්‍රශ්න ටික අහමුද? ආ අහමු නේ ආසයි නේ අන්ත කපෝලේ දෙන්නේ. අයව ලැබෙන ආත්මෙදි පතනවා. අනිවාර්යෙන් ඕනේ. ඇයි? ඇයි අනිවාර්යෙන් ඕනේ? අනිවාර්යෙන් පතනවා නෙවෙයි. පතනවා. එකපාර එකටම උපදින යත්. ආ එහෙමද? මේ තරම් වාසනාවන්ත කාන්තාව කෙනෙක් මට හම්බෙලා තියෙනවා. මේ දරුව දෙන්න පුතා ඉස්ලා දෙන දිහා බැලුවම මට ප්‍රහේලිකාවක් මහල්ලා තියෙනවා. අපිද මේ මේ දරුව අපිට මේ ලවා දුන්න හැම මතක් වෙනවා. මේ බිරිඳ ගැන අමුතු ආඩම්බරයක් තියෙනවා. ශාබන්නවනේ ආ ඒක ඔච්චර ආදරද මේ අර තාතාව එක ප්‍රශ්නයක් තිබ්බා අර දුවන්න කවදවර ගනීද කියලා. දැන් බිරිඳට කියනවා දුවන්න අයියට දුවන්න දෙන්න එක තෝරගන්න කියලා. අම්ම හොයාගෙන තින දෙන්න මරි. නෑ නෑ බිරිඳ තෝරන්න ඕනේ. ඔයා හිතන්නේ බිරිඳ කව තෝරගන්න. බිරිඳ තෝරගන්නත් සාලා දෙනවා නේද දුවන්න. තාත්තගේ පස්සෙන් දුවන්න. තාත්තයි පස්සෙන් දුවන්න. පස්සෙන්ද? තාත්තෙන් දුවන්න. මේ මේකන්නේ මම කිව්වේ තාත්තා බල්ල ගන්න දුවන්න නෙමෙයි. මං කිව්වේ මේ තරගෙට දුවන්න දෙන්න. තරගෙට දුවන එක නම් මට තේරෙන්නේ නෑ. කව තෝරගන්න. හොඳම අතිජාත යාළුවෝ දෙන්නෙක් කියව නැද්ද? ඔව් එයාගේ හිත වගේම තියෙන දෙන්නෙක් තෝරගන්නේ. කවුද දෙන්නේ? කියන්න. නම්බරින් කිව්වද ඉතින්? දාවිලා ගියා කදාන යාළුවෙක්. චන්දි මගේ හොඳම යාළුවා. සහෝදරෙක් වගේම ඉන්නවා. චන්දි සහෝදරෙක් වගේ. එයා පස්සෙන් මතන දැනුත් පස්සෙන් දුවන ඔයා. දැන් මගේ ෂෝල්ඩර් යන මගේ පස්සෙන් යනවා. ආ. චන්දි අරගෙන මගේ නංගිගේ පුතා තරංග දැර්ෂණ ගමන. එද එතන මේ අනිල් අයියා වගේ දෙන්න දුවන්න එකතු කරගන්න. අනිල් අයියාත් එක ගොඩාක් දුවන තාමත් දුවනවා. අපි තාමත් දුවනවා. 70 ඉඳන් පටන් ගත්තේ අපි දෙන්න තාම දුවනවා. හරි. අය මේ දේවල් අතරින් වඩාත්ම කැමති කුමකටද? ආදරයට, මුදල් වලට, මනුස්සකමට. එකයි කියන්නේ. මෙයා ගොඩාක්ම මනුස්සකම තමයි කියන්නේ. ආදරයටයි මුදල් වලටයි දෙන්න. ආදරෙත් කලවංගලා තියෙන්නේ. නෑ දෙවෙනි තැනට. ඒ දේවල් දෙවෙනි තැන. එහෙමද? හරි. හරි මනුස්සකම තමයි තියෙන්නේ. හරි එහෙනම් අපි ලස්සන ගීතයක් ගානා කරන්න තමයි හදන්නේ. ගීතෙන් පස්සේ අපි පොඩි විරාමයකට යනවා. කවුද ගානා කරන්නේ? අයියා එන්න. මගේ දියා බලනවා ඉතින් මෙච්චර. දෙයියනේ අපි කොච්චර ආසද ඔය කටහඬින් ගීතයක් අහන්න. ආ අපි පටන් ගමු සංගීතය. හරි. යන්න ඉස්සරහට පටන් ගන්න. සපියක් මාසයට හැරි අවුරුදු වන්නේ එලෙසින් අපේ ආදරේ දලුලියන්නේ දවසින් දවසම හැදවි ඔබව පෙනෙන්නේ ඔබව පෙනෙන්නේ එනිසයි මා ඔබ දැකුමට හැම දින එන්නේ ඉරු දින පවණක් නොව තව දසදහස් දින ඔබ හමුවන්නට ඇත්නම් එමහත් පින අද ඔබ දැක පිය නැගුවත් සිත යලිත් වර හෙටවන තුරු පෙරුම් පුරයි නැත නිමක් ගුණ Thank you.
දෙකොපුල් වල ගැසෙන ලෙසිනි ඔබ හිනැහෙන්නේ කිසිදා නැත ඔය මද හස අමතක වන්නේ මහදේව තුරණ සෙනෙහස නැත නිමවන්නේ නැත නිමවන්නේ කෙදිනද ඔබ මගේ අතගෙන පැල වෙත එන්නේ කිරු දින පමණක් නොව තව දස දහස් දින ඔබ හමු වන්නට ඇත්නම් එය මහත් දින අද ඔබ දැක පිය නැගුවත් සිත යලිතුවත් හෙටවල තුරු පෙරුම් පොරයි නැත නිමක් පොර කිරු දින පමණක් නොව තව දස දහස් දින ඔබ හමු වන්නට ඇත්නම් එය මහත් දින ඔබ දැක පිය නැගුවත් සිත යලිතුවත් හෙටවන තුරු පෙරුම් වැටුණු පින්න මලක් වාගේ දෙමීලා කඳුළු වලින් දැස පිරීලා අමනා පිට ලස්සන සුදු මුහුණ රතු වෙලා ඔයා කොහෙද ගියේ මා තනි කරලා පින්න වැටුණු පින්න මලක් වාගේ දෙමීලා කඳුළු වලින් දැස පිරීලා අමනා පිට ලස්සන සුදු මුහුණ රතු වෙලා ඔයා කොහෙද ගියේ මා තනි කරලා මල්යායේ සොඳ කුමරී මල් කුමරියාලුයි ඒ අයෙත් මේ අයෙත් මගේ කුමරී නැහැවාගේ පාලුයි තරුයායේ මල්යායේ සොඳ කුමරී මල් කුමරියාලුයි ඒ අයෙත් මේ අයෙත් මගේ කුමරී නැහැවාගේ පාලුයි ගගන තලේ වල කුලේ අතර සැඟවිලා ඉන්නවනම් කුමාරියේ ඉන්න හිනහිලා පින්න වැටුණු පින්න මලක් වාගේ දෙමීලා කඳුළු වලින් දැස පිරීලා අමනා පිට ලස්සන සුදු මුහුණ රතු වෙලා ඔයා කොහෙද ගියේ මා තනි කරලා පෙම් බැඳිලා රස වැඳිලා පෑ ඔබගේ මල් සිනහා දැසයි ඒ දැසේ රුව ඇඳිලා ඔබේ තුරුලේ ඉන්නට මට ආසයි පෙම් බැඳිලා රස වැඳිලා පෑ ඔබගේ මල් සිනහා දැසයි ඒ දැසේ රුව ඇඳිලා ඔබේ තුරුලේ ඉන්නට මම ආසයි නිවි දිනන දිලි නිවන තාරකාවියේ සොයා දෙන්න රැජින ඇයි මගේ ලෝකේ පින්න වැටුණු පින්න මලක් වාගේ දෙමීලා කඳුළු වලින් දැස පිරීලා අමනා පිට ලස්සන සුදු මුහුණ රතු වෙලා ඔයා කොහෙද ගියේ මතනි කරලා පින්න වැටුණු පින්න මලක් වාගේ දෙමීලා කඳුළු වලින් දැස පිරීලා මන අපිට ලස්සන සුදු මුහුණ රතු වෙලා ඔයා කොහෙද ගියේ මා තනි කරලා ඔයා කොහෙද ගියේ මා තනි කරලා ඔයා කොහෙද ගියේ මා තනි කරලා හරි දැන් පොඩි පුතානේ ගීතේ ගායනා කරේ අපි ලොකු පුතාගෙන් අහමු තාත්තගෙන් දැන් මෙච්චර කල් තාත්තා හදුවා එතකොට තාත්තගේ
එතකොට ළමයි තමයි දන්නේ කොට තාත්තගේ මේ මේ හිතේ තියෙන දේවල්. එතකොට තාත්තව පොඩි කාලේ ඉඳන් දකින්නවනේ. මට කියන්න තාත්තා ගැන. තාත්තා ගැන කියනනම් තාත්තා කෙලින් කතා කරන කෙනෙක්. හැම වෙලේම කෙලින් කතා කරන්නේ. ඉතින් එයාගෙන් පොඩි කාලේ ඉඳන් අපිට දකින්න ලැබුණා. ඉතින් අනිල් අංකල් පොඩි කාලේ අපේ ඈත වෙනවා. ඉතින් එහෙම අපිට කියන්නේ කලා बैकग्राउंड तन दिबे गायक गायिक गिदर वे संगीत में बटपिटाता कथा तात हेमदेम के हरी तेना हरी विला हरी के कथा इधंट हितर दिन आया तीन इधिंग तात येलाट की तात के कथा इतम वेरदी बुद्ध हरी वेरद ये विला पेन दिन सहन मे තාතර අයියමයි ගොඩක් බයයි මේ තරහ ගියම තාත්තා ගොඩක් මේ දරුණුයි ඒ වගේම තමයි වස නැහැ දරුණුයි වස නැහැ දරුණුයි ඒ හින්දාම තමයි අපි දෙන්න අදටත් ගොඩක් බයයි තාත්තට ඉතින් මේ ඒ වගේම තමයි තාත්තා ආදරේ අපිට ගොඩක් දී අපි තාත්තට හරි ආදරේ ඉතින් ඊටු ටික මෙයා කිව්වා මේ මට මේ කියන්නකෝ මේ තාත්තා දීපු ලොකුම දඩුව මොකක්ද තාම ඒක අමතක වෙන්නේ නැති එක මට ඒකත් දුන්නා म्यूजिक लोकेशन दीप साल मत आए गण मम कथागर दिन कथागर नहीं अरे दाट दुड कल अदना दरुण अरे साली का आई पास कथागर आई मारे जैसे मैं मट बेड़े चित्र टीका दरुण गील अम्मेस्तर मम गे हुआ चित्रपट සංගීත අධ්‍යක්ෂණය කර අපෝ ඩයගෙන කියමු කොළඹ සන්නේ රිටර්න්ස් කියලා ආයකලා ආයේ ඒගොල්ලෝ නිෂ්පාදනය කරා කොළඹ සන්නේ පරණ චිත්‍රපටය අලුතෙන් ඉතින් ඒකට සංගීත අධ්‍යක්ෂණය කරේ මම ඉතින් ඒ කටයුතු වෙනම කරගෙන යන ගමන් මගේ ශබ්දාගාරයේ කටයුතු වෙනම කරන ගමන් මගේ වෙනමම තියෙන සංගීත කණ්ඩායම මමයි නුවන් ගුණවර්ධන මහත්මයාගේ පුතයි ගායන එකතු වෙලා තමයි සංගීත කණ්ඩායම කරන්නේ ප්ලස් මයිනස් ඉතින් සංගීත කණ්ඩායමේ වැඩයි ශබ්දාගාරයේ මම ඊට අමතරව ජිප්සි සංගීත කණ්ඩායමක එකතු වෙලා ඉන්නවා ඒගොල්ලන්ගේ පටිගත කිරීම ගීත ඔක්කොමත් එක්ක කරගෙන යනවා ඉතින් මේක තමයි ජීවිතය ඒක තමයි ජීවිතය කියන්නේ ඉදිරියේදී ආ මේ තව පරපුරක් හදනවා මේ අය බලන්න ඒක මං කැමති කසින් ඉන්නවනේ ආ සාමාන්‍යයෙන් කසින්ලා තමයි හොඳටම දන්නේ මේ තමන්ගේ අනිත් කසින් ගැන හරිද නේද කිසිම කසින් වීනු මහත්මයා හරිද මං කියවනම්
හරි මට කියන්න අර පැත්තත් බලාගෙන මේ මොන වගේ පුද්ගලයෙක්ද මම කියන්නේ මගේ අයියාගේ තමයි ඉතින් පොඩි කයින් අප්‍රික සෙල්ලම් කරනවා ඉතින් අපි මට්ටු කරගෙන හිටියා ඉතින් පොඩි කාරේ ආ තවත් සෙල්ලම් කරනකොට අයියා කෙනෙක් ඒ කරපු දඩබ්බරම වැඩේ කියනවනේ ඒ නෑ ඒ නෑ ඉතින් දඩබ්බර නෑ ඉතින් දැන් කරනවා ඉතින් අනිල් අය තමයි ඉතින් ලොක්ක ආ යා කියන දේවල් අපි කරන්න ඕන අද ඉවර කරයි වගේ තව ටිකක් ගහුවනම් ඉවරම කරයි වගේ මට හිතෙනවා එහෙම නැත්නම් එහෙම කතාවක් මොකද ආ එච්චරට වැඩි මොකද කියන්නේ කියලා තෝරගන්න බෑ එච්චරට වැඩි යන්න සිින්දු කියන අපි තිනිස බලනවා හොද ඒක තමයි හරි 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 මට පෙන්නේ එනකොට කියලාද කොයිද මේ වැඩි මුකුත් කියන්නේපා කියලා හරි අපි ලස්සන ගීතයක් ගන්න හදන්නේ මාලා මහත්මියගෙන් කියන්නේ ඔබගේ බිරිඳගෙන් විනෝගේ බිරිඳගෙන් හා විනෝ මාලා හොඳට යනවා නේද නම් දෙක හරි ඒගොල්ලෝගේ තියෙනවා මේගොල්ලෝ මේ ඒගොල්ලෝ මේ අර හොටෙල්තනේ මේගොල්ලෝ ආ ප්ලේ කරනවා ඔව් ප්ලේ කරනවා ආ වාව් ටූ පීස් ඕකෙස්ට්‍රා එක ඒක තමයි ඉස්සෙල්ලා එදෙන ලස්සනට ගීතේ ගායනා කරා අපි ඉස්සරහට එන්න සංගීත පටන් ගමු ආ ඔව් හරි ඉස්සරහට එන්න අපි සංගීතය එනම් ලබා දෙමු
සඳයි තරුයි වැහිරුයි මගේ මේ ලොවේ මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නෝවේ මද සිනහ රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ මද සිනහ රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ තුදතොලේ මට නොපෙනී හද හැකිලේ මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ සදයි තරුයි වැයයි හිරුයි මගේ මේ ලොවේ මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නෝවේ මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී අද හැකිලේ මද සිනහ රතු දෙතොලේ මට නොපෙනී අද හැකිලේ මට නොපෙනී හද හැකිලේ මද සිනහ රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ සඳයි තරුයි වැයයි හිරුයි මගේ මේ ලොවේ මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නෝවේ මද සිනහ රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ මද සිනහ රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ ලස්සනයි ඒක තමයි නේද හරිම ලස්සන කිව්වා හරි දැන් අපිට පොඩි වැඩක් තියෙනවා ගයාන්ට තමයි මේක කරන්න වෙන්නේ මං හිතන මේ දෙක අපි මේ අපේ ප්‍රධාන අමුත්තෝ දෙන්නට නෙමෙයි අපි මේ 6යි 4යි 6යි 5ටයි දෙන්න කියලා බැලුවේ නේද අපෝ ඩයගලන්න දෙමු නේද දෙයක් කරන්න මොකද නිකන් හරි මට යෙලින් ආ ඕඩර් එක අපි තව ටිකකින් එක කරමු කියලා හරි එහෙනම් මට හිතනවා මං ඉස්සෙල්ලා මේ අහපු නැති ප්‍රශ්නයක් තියෙනවා මේ මේ පැත්තෙන් ඒකත් අහලා දාන්නද මම ඒක අහන්නද හරි ඔන්න මේම දෙයක් වෙනවලු අමාරුවේ දැන් ප්‍රශ්න නෙමෙයි නෑ අමාරුවේ නෑ පොඩ්ඩයි
මෙන්න මෙහෙම දෙයක් වෙනවා මේ දේවල් මනක් කල්පිතයි සමහරවිට මේ දේවල් ඇත්තම වෙලත් ඇති ඇත්ත උත්තරයක් ඕනේ බැරි වෙලාවත් මේ අය බොරු කියනවනම් අයියට කියන්න පුළුවන් ඔය බොරු කියන්නේ ඔව් ඒකනේ හරි දෙකින්ද කියන්න පුළුවන් ඔබ දෙදෙනා පිටරට සංචාරයක් ගොස් එහි නවා තැනක නවතිනවා එහිදී ඔබලා සිටින තැනට හුරු පරිනවා හරිද එහිදී කුමක් සිදු කරයිද මං කියන තුනක් උත්තර තුනක් දෙනවා උත්තර දෙන්න ඕන මුලින් අයියා උත්තර දෙන්න ඕනේ මේ තමන්ගේ බිරිඳ කියන්නේ මේකට උත්තරේ මොකද්ද කියලා ඊට පස්සේ මං ඔබගෙන් අහන පළවෙනි එක බුදු අම්මෝ කියා කෑ ගැසෙන ළමයි ඒ කියන්නේ හොරු පැන්නා දෙවෙනි එක පොලිසියට ඇමතුමක් ලබා දෙයි. ඒක සාමාන්‍යයිනේ. තුන්වෙනියට ඔබව දාලා දුවනු ලබයි නැවත වාරයක් ඒ කියන්නේ බේරගන්නේ කියලා කියනවා. මොකක් කරයි? ඊළඟට පොලිසියට ඇමතුමක් තමයි දෙන්නේ. බුදුම්ම කියනකුත් නැහැ. බුදුම්ම කියන්නේ. එහෙම කියෙන්නේ නැහැ. එතකොට දාලා දුවනෙකුත් නැද්ද? දාලා දුවන්නේ කොහෙද මේ වස්තුවක් නේ. හරි. දැන් අයියනේ කියන්නේ गुणांग අතරින් ඔබ ගරු කරන්නේ කුමන ගුණාංගයටද මුලින් කියන්නේ අයියාගේ ගුණාංගයන් වලින් තියෙනවනේ ගුණාංගය ඒ වලින් ඇය වඩාත්ම කැමති ඔයා කියන්නේ උත්තරේ පුතාලා දෙන්න කියයි වගේ දෙන්න ඉන්නවා කියා ගන්න බැරුව වගේ කියන්නක බලන්න මමද කියන්නේ ඔව් ඔව් මොකද අපෝ කියන්නේ බලන්න අයියගේ දෙන හොඳ ගුණාංගය ඒව අතරින් බිරිඳ කැමතිම ගුණාංගය මොකක් වෙන්න බුලද ගුණාංගය කියන්නේ මං ඉතින් බිරිඳට දරුවන්ට සලකන එක තමයි මගේ හොඳම ගුණාංගය කියලා හිතන්නේ. අය කැමති මේක කියලා. ඒකයි කැමති වෙනවද වාරි. ඔන්න ඇත්ත කියන්න හොඳම අවස්ථාව කියන්න බලන්න. ඔයෝ සලකනවා අපිට. ඒක තමයි හොඳම ගුණාංගය. එහෙම. ඔව් තවත් තියෙනවා ඉතින්. අන්තිම උපන්දිනේට මොනවද දුන්නේ? මෙයාද? කියා දෙයනේ මේ බිරිඳ නෙමෙයිනේ හස්බන්ඩ් සාමාන්‍ය දෙන්නේ. නෑ මං ඔන්න පොඩ්ඩක් ලං වෙලා කිස් එකක් දෙනවා විතරයි මොනවක් අදිනවා නෑ නෑ කෙත්ත ආදරයක් තියෙනවා මොකද මම ටැග් එකේ මේ මම සල්ලි වේදම් කරලා දෙන්න ඕන කියලා නෑ නේද ඔයාලා ඉතින් මට බුලත් දුන්නා කියලා වඳිනවා එක ඉදාට එක දාලා පුතාලා දෙන්නයි එයා එයාලා මම මේ තුන්දෙනාම අර විදිහම තරකනවා නෑ අනිත් දවසේ තාත්තරත් මේ කිස් එකක් දෙන්න ඔන්න බලන්න තාත්තා දැන් අද තමයි මෙතන ඇවිල්ලා තමයි කියන්නේ මේ මේ දෙන්න මේ බෙදලා මේ හාද්දක් දෙන්න නේද දැන් අයියා ඔයක තමයි නැත්තම් කියපු එක අයියා මොනවද මේ බිරිඳලා කොහොමද හාදු දෙනවනේ අපි නේ නේ ඔය කාත් මගේ බර්ත්ඩේ එකට දෙන්න මොකක්ද බර්ත්ඩේ එකට ටික වැඩිපුර දෙනවා මේ දෙන්නම මාන කපන්නේ නේද මේ 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 හරි අපි දැන් එහෙම කතා කරමුකෝ बलापुरुआ කියන්නකෝ බලන්න. ඉතින් හාදු ඉතින් වෙන මොනවත් ඕනේ නැහැ. එකෙන් ඔක්කොම සම්පූර්ණ. අංග සම්පූර්ණ. ඒ ඇත්ත. ඒක පුතාලේ මොකක් නිකන්. පුතාලා නම් ඉතින් මේ ඒගොල්ලෝ පදින සම්රණෝ ඉතින් ඒගොල්ලෝ කේක් ගෙනෙල්ලා අපිට හොරා ඒව ලෑස්ති කරලා ඉතින් ඒව කරනවා. ඔන්න දැන් හරි ඒ ටික දැන් ඊළඟ පාර හොඳ සර්ප්‍රයිස් එකක් දෙන්න. ආස ඒකත් මේ මාන මොන වගේ දෙයකට දාසෙ. අම්මේ. මෙයා දෙනවා නේද? ඔව්. මෙයා දෙනවල මොනවද කැමති? ඔව්. දෙන්නා නම් යන්නේ දෙන්න අපි දැන්නේ දෙන්නේ නෑනේ තියනවා දෙන්නේ තියනවා දෙන්නේ හරි මට කියන්නකෝ ඔබ කැමති දෙයක් මොකද මේසෙක් ෂේප් වෙනවා ඔව් මේක දැන් මම මේ හදන්නේ උදව්වක් කරන්නේ ළමන පාර බර්ත්ඩේකට පවුලේ සමගිය ඇති වෙන්නේ මේ හේතුවක් නේ කියන්නකෝ මොනවද දෙන්නා නම් කැමති ඉල්ලගෙන ගන්නවා දැන් මොනවාගේ දැන් ඉතින් දීලා දීලා දැන් ඉතින් එච්චර හරි මොනවාගේ අර දීපු හොඳම දේ කියල එකක් නැහැ ඔව් මොනවාගේ දෙයක්ද මේ දීපු හොඳම දේ මොකද්ද නැත් දැන් ඔය කිව්වොත් මම නේද දෙනවා අන්න 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 chance එක කිව්වොත් දෙනවා අන්න chance එකද කියන්නේ කිව්වොත් දෙනවා මොනවාද
හරි කර්ෆියු එක වගේම තමයි. ඒකේ කිසි දෙයක් இல்லන්නේ. හරි අපි ලස්සන ගීතයක් ගායනා කරන්න නැතනම් අපි කාගීතයක් ගායන ගියා අපි ලස්සන ගීතයක් ගායනා කරන්න නැතනම් ඊට පස්සේ අපි ගායන දිනු තාම ඔය වගේ දේවල් නේද? හරි ඉස්සරහට එන්න මෙන්න මයික් එක අපි සංගීත පටන් ගන්න. सीता 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 नुबव सीताला नुबव सीताला नुब ज्ञानम सीताला सीताला गोता 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 माल गोताला माल गोताला मल माल गोताला गोताला गेले बंदिनम माले गेले बंदिनम इस दिगवागे होया रखिनम मंदाज कुमारी अगे रखिन्नम इरट हंदट होरेन होरेन घाट गुलट होरेन होरेन नगे गो बलन नम अम्मा अप्पा नेतु वरेन कोलंब वटे अन्न वरेन सारियो सरी अरगिन देन्नम इरट हंदट होरेन होरेन घाट गुलट होरेन होरेन नगे गो बलन नम अम्मा अप्पा नेतु वरेन कोलंब वटे अन्न वरेन सारियो सरी अरगिन देन्नम माल बंदिनम करे तोड़ दमन्नम करे माल बंदिनम इस्तिक वगे होया रखिन्नम मनराज कुमारी अकु वगे रखिन्नम सीता 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 नुबव सीताला नुबव सीताला नुब गेनम सीताला सीताला गुता 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 माल गुताला माल गुताला गोताला गोताला उबगेन मम सितला सितला आदर कविलियला लियला मालबंदिनम मालबंदिनम चंदनम अस्तिक वगे होया रखिन्नम मन राज कुमारी अकु वगे रखिन्नम सीता 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 नुबव सीताला नुबव सीताला नुब जनम सीताला सीताला गोता 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 माल गोताला माल गोताला मल माल गोताला गोताला गेले बंदिनम माले गेले बंदिनम माले गेले बंदिनम अस्तिक वगे होया रखिन्नम मन राज कुमारी अकु वगे रखिन्नम मगे अस्तिक वगे होया रखिन्नम मन राज कुमारी अकु वगे रखिन्नम Thank you.
cheat on so falling from your Spanish arms. Please don't cry. Is all you say, no, so goodbye. Soon I'll return. Bring in your ball and the wall, your heart. ස්තුති බොහොම ලස්සනට ගීතේ ගායනා කරා හරි ලයාන්විතයි හරි ලයාන්විතයි හරි අපිට දිනව පොඩි වැඩක් කරන්න දැන් මේ කඩවසම් තරුණයෝ දෙපලක් ඉන්නවා දෙපලක් ගියොම ඉතින් මේ පැත්තේ ඉන්නවා ඉතින් කඩවසම් තරුණයෙක්
නේද? හරි. අපි ගයන්ටයි ගයන්ගේ මල්ලිටයි ශමි. අපි ශමි. ශමි. හරි. පොඩි වැඩක් තියෙනවා. එන්නකෝ. මේ මටත් නැගිටින්න. ඔව් එන්නකෝ. මම දැන් මේ අවස්ථාවට උදා වෙනවා. මම සෑහෙන කොටයි කියලා ඔබට පේනවා. මෙන්න මේක දාගන්නකෝ. හරිද? ආ ඔයා දාගන්නකෝ. हरी विटामिन ई सारय विटामिन ई सारय एही एही गुणयात मारू गुने यार मारू गुने 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 यार इट्स गुने गुने यार ना 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 गुने यार गुने यार हाँ हिस्सा टम දැනගනු ඒක නම් සිහි ඇතිව සිහි වගේ සිහි ඇතිව සිහි 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 අසල නුනාද කිලත් මට හිතෙනවා සිහි සිහි ඉරි සිහි සිහි ආ ඇතිව ඇතිව ආ හරි දෙවෙනි එක දෙවෙනි එක අන්තිමයි අන්තිමයි තව එක තව එක මේක හඳද හදද අපි හඳ කියලා හඳ අහස හඳ ආ විල ආ කලඹන ආයක දන්නවයි හත විල කලබඩ බෙම්චල එහෙමත් එන්නේ කියන්නේ හත විල කලබඩ බෙම්චල වේග හරි ඊළඟ දාමාල්ලි ඊළඟ ඒ විල මැද ඒ විල මැද සීතල සඳ රේකා අපි ඔහොම මේ කඳු දෙකත් එක්කම මේ පොඩ ළඟට එන්නු පේනවනේ දුක අනේ දෙයියනේ මේ වඩන් කිසි කෙනෙක්ට වෙන්න එපා දෙයියනේ විශේෂයෙන් මෙච්චර කාල උසයි කියන් හිටපු කෙනෙක්ට වෙන්නම එපා අපි බ්‍රේක් එකකට යන්න හදන්නේ බ්‍රේක් එකෙන් පස්සේ තව පොඩි විරාමයක් තියෙනවා අපිට ගන්න Thank you.
उपते कता गया जिनो आसीना उबट माल बटुना दरोना मरीना खर्मेला करेसा कंतु मंगिता लिए कानी बुना ओ मंगिता लिए कानी बुना दुआ में मिले से दुआ अवजले पादुआ पल्ली अंतुनी मुनि दिले ऋषिया नगर रोस कुसुम पल्ली रूमी वतिकानुए सिहिन देवता भी जागे ईसा पुना मुना हरिम लसन मम पुदुम सुपते कतानिया जिनो आमसीना उबट मारवटुना करोना मरीना हरमला करेसा प्रंतु मंगिताली प्रसंग अटे गम दिहालिया प्रांत ඒ ප්‍රසන්න ගැටියෙම සහභාගී වෙලා නම් ටික මට කඩපාඩම් වුණා. ඒ වෙලාවේ සින්දුව මම ලියාගත්තා. ලියාලා මගේ පුතාට ගෙනත් දුන්න කොළ කෑල්ලක සින්දුව තියෙන්නේ. ඒක වෙරෝනා, මරීනා, කර්මේලා, තෙරේසා. ඒ ඔක්කොම පුතාට දුන්න පුතේ මේකට මට ලස්සන සංගීත කරලා වැඩි. කවුද ගයන්ට? ගයන්ට දුන්නා. ඉතින් එයාගේ සුඩික තියෙනවා. ඒ ඔක්කොම ලෑස්ති කරලා සින්දුව ලස්සට අපි කියමු කියලා බලලා මට වොයිස් කරන්න ලෑස්ති කරලා දීලා මං සින්දුව කිව්වා. අද ගොඩාක් මේ සින්දුව ඩවුන්ලෝඩ් කරලා දිනවා. අහහ පුතා संगीते संगीत खंडा पाणुद्रे हेत्गण हेटकट मल अनिल ट्रेन काले संगीत खंड दौरूतम महिला जेम्स कुनवर्धन ड्रमर संगीत खंड गोल्डन बर्ड्स के चित्रपट नलुवे वाटसन प्रेमलाल के दिपला मगे अम्मा तात मगे संगीत गुरु
අන්ර මහානාම තාමීනවා මේ ජීවිතුන් අතර එවන ආරේ යන්සින වාසු ගෞරවෙන් සිපත් කරන මේ අය නිසා දැන් තනක ඉන්නවා නම් ඒ ඇයට පිංසිද්ධ වෙච්චා කියලා මම කියනවා අන්න බලන්න ඔක්කොම මේ ස්තුතිවන්ත වුණා බොහොම හොඳයි ඒ වගේ තමයි මේ මේ බාතිය ගැන කියනවනේ බාතිය නම් හොඳ බාතියගේ තාත්තා විතර නෙමෙයි අයිය බාතියත් හොඳ නළුවෙක් තමයි අපි මේ දන්න පරිදි නම් බාතියත් හොඳ නළුවෙක් ඉතින් මම මේ අනිල් මහත්මයාගෙන් අහන්න කැමතියි දැන් ඉස්සරහට තියෙන මේ වැඩ කටයුතු කොහොමද ඊට කලින් මට තව එක දෙයක් අහන්න තියෙනවා මොකන්ද මාලා මහත්මියගෙන් අහන්න ඕනේ තමන්ගේ මස්සිනා වගේනේ වෙන්නේ දැන් කැසිනෝගේ නේද පොඩ්ඩක් කියන්නකෝ මේ මට විලායව ඇත්තටම මුණ ගැහෙන්නේ මම මගේ සැමියා විනෝ බහර දියාගේ කැසින් හින්දා අවුරුදු 38ක් වෙනවා දැන් අපි දෙන්නත් විවාහ ජීවිතේ ඇතුළේලා ඉතින් ඒ 38 අවුරුද්දේත් ඉස්සෙල්ලා ඇත්තටම 39ක් අවුරුදු 39ක් පුරාවට මම අනිදයිය මන්ත්‍රනවා ඒක කියන්න තියෙන්නේ ඇත්තටම ඉතාම දක්ෂ අති ප්‍රවීණ ගායකෙක් මම ඉතාමත් ආස කරන හඬක් ඔහුට තියෙන ඒ වගේම තමයි ධනපාල අයියා ගැනත් කියන්න උනා එයාවත් මම මේ තරම් ඒ තරම්ම කාලයක් තිස්සේ දන්නවා ඔහුගේ හඬටත් මම ආදරය කරනවා ඉතින් ඒ දෙන්නටම ඇත්තටම ආදරෙයි ඒ වගේම මතක් කරන්න ඕන මතක් කරපු ජේම්ස් ඒගොල්ලන් එයා හින්දා තමයි මමත් ක්ෂේත්‍රයට එතුළුනේ. ඉතින් ඉතාමත් සතුටුයි අද මේ මයි ෆැමිලි තුනේ බහාර්ති පවුල වෙනුවෙන් මට අපි දෙන්නට ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. අපිත් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළත් මේ සියලු දෙනාම මගේ වැඩසටහන ටොපික් ගැන අපිට ඒකට තව පොඩි වෙලාවක් තියෙනවා. මේ මට කියන්නකෝ ඉස්සරහට මොනවද අයියලා තියෙන මේ ඉස්සරහට මොනවද වැඩකට තියෙනවද? ඔව් දැන් මම මේ විදේශ සංචාර කීපයක් තියෙනවා. ඉතින් අපේ තියෙනවා අපි වැඩිය දැන් හැම සංගීත ක්‍රම සහභාගී වෙන්නේ මොකද ස්ටාර්ස් ඔෆ් 70s කියලා දිනවා. අපි 70 දශකයේ ආපු කට්ටියනේ. මොකද ඒ 70 දශකේ තමයි මම දැන් සංගීතයේ ස්වර්ණම යුගයේ. ඉතින් ඒ ස්වර්ණම යුගයේ ස්වර්ණම ගීත ගායනා කළා අපි. ඒ තීත තාම රැවුදෙනවා. ඉතින් අපි තාම ඉල්ලන්නේ අපේ පරණ ගීත. ඉතින් ඒ නිසා ඉතින් තව දැන් මමත් ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා අවුරුදු 45ක් මේ පසු කරා. ඉතින් තව පුළුවන් දුර යනවා. හරි. මේ දැන් ඇමරිකා USA පැත්ත යනවා කියපු ඉන්න ඉතින් බිරිඳට මොන හරි ගේන්න ඉතින් නේද? ඔව් චොක්ලට් ගේන්න. චොක්ලට් තුත් වැඩිම හොඳ නෑ. හරි අපි බ්‍රේක් එකට යන්න හදන්නේ විරාමයෙන් පස්සේ අපිට තව පොඩි වෙලාවයි තියෙන වැඩසටහනේ. ඉතින් පොඩ්ඩක් අපි කතා කරලා ලස්සන තව මොකද මේ දෙපළගේ ගීත පුළුවන් තරම් අහන්නයි අපිට ඕනේ. මොකද අපි ප්‍රේක්ෂකිනුත් එහෙම තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි පුළුවන් තරම් ඔවුන්ගේ ගීත රස විඳින්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි පුංචි විරාමයකට යනවා. අදත් වෙනද වගේම බොහොම සුන්දර කාල වේලාවක් අපි ගත කරා. ඒ වගේම තමයි Stars of 70s. ඉතින් අත්‍තරම මම හිතන්නේ මේ මම වැඩසටහන් කරන්න ගත්තට පස්සේ 70 දශකයේ කලාකරුවන් දෙපළක් ඉදිරියේ ඔබ දෙපළ තමයි මුලින්ම ආයේ මගේ වැඩසටහනට මගේ ගෙදරට. ඉතින් ඒකම තමයි අපිත් එක්ක ආවා තව තරුණ කඩවසම් කොල්ල දෙන්නකුත් ගානුයි ශමිනුයි බොහොමත්ම ස්තුතියි අද දවසේ මගේ වැඩසටහනට ආවට. ඒ වගේම ඔබතුමිය ශිරෝමි මහත්මිය බොහොමත්ම ස්තුතියි වැඩසටහනට ආවට. ඒ වගේ අපිට කියන්න දෙයක් තියෙනවා. ඔව් අනිවාර්යයෙන් කියන්න එපා. මොකද මේ මයි ෆැමිලි කියන්නේ මේ දෙවිපාර ආයෙ. අහහ. ඉතින් මගේ පවුල අපි ඔක්කොම කවුනා. ඒ වගේ මේ අවස්ථාවේදී සංගීත කණ්ඩායම ක්ලාසික් බොයිස්. ඔව්. ඊට හැමදාම වේදිකාව හම්බුන සංගීත කණ්ඩායම වාදිය ප්‍රමුඛ එමම ස්වර්ණ වාහිනිය අපේ ඉන්න ආදරණීය කාර්ය මණ්ඩලය කැමරා ශිල්පීන් මෙන්ම ඒ හැමදෙනාටම මෙන්ම ජයන්ත අතපත් අපේ ආදරණීය මේ සම්බන්ධීකරණ ශිල්පියාට පවා එමින්ම ඔබට හැමතෙම තව තවත් වර්ධනය වෙන්න ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තමයි මේ පැත්තෙනොත් විනෝ විනෝ රයිට්. ඒ වගේම මාලා මහත්මිය, රූප මහත්මිය, ඒ වගේම අනිල් මහත්මයා බොහොමත්ම ස්තුතියි මගේ වැඩසටහනට ආවට. මම අන්තිමට කියන්නේ බර්ත්ඩේකට විතරක් නෙමෙයි හැමදාම හාදු දෙන්න. ලෝකෙ සුන්දර වෙන්නේ අන්න ඒ විදියටයි. ආදරය තියෙන්න ඕනේ හැමෝටම නේද? හරි එහෙනම් අපි අනිල් බාර්ති මහත්මයාගේ ලස්සන ගීතකින් යණ්ඩයි හදන්නේ ලබන සතියේත් අපේ නෝ. යා पुड़ी अड़ी पारे
මේ පස දිගේ සුදුමල් තිබුණ ඔබ ලබන කෙනෙකු පිනක් කළ බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා ඉකිරි මල් පාසල් යන පොඩි අලි පාරේ මේ පස දිගේ සුදුමල් තිබුණ ඔබ ලබන කෙනෙකු පිනක් කළ බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා රැගෙන කුඹුරට එනවා ඔබේ පින්නට කරල් පැහෙනවා ඇඹුල බෙදෙන කලද මනස හොරෙන් බලනවා මගේ හිතට රහස් කියනවා කිකිරි මලි පාසල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණ ඔබ ලබන කෙනෙකු පිනක් කළ බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා සිහි වෙනවා පාළු තනිය නැති වී යනවා මට ලැබේද වෙන ගමකට යාද සිතනවා හිතේ දුකට කවි කිය වෙනවා ඉතිරි මලි පාසල් යන පොඩි අඩි පාර දෙපස දිගේ සුදු මල් පිපුණ ඔබ ලබන කෙනෙකු පිනක් කළ බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා මගේ හදවත ඔබ වෙත බැඳුණා